දැන් මම මේ ඔබට පෙන්වන්න හදන්නේ පින්විතනි ඔබගේ ජීවිතේ වනසන්නාපු හතුරු ටික. ඒ හතුරු ඔබගේ ওই හදවතට රිංගලා තියෙන්නේ. ඔබගේ හිතට රිංගලා තියෙන්නේ පින්විතනි ওই හදවතට රිංගලා ඉන්න හිතට රිංගලා ඉන්න. ඕන් ওই හතුරුන් එකින් එක එකින් එක අල්ලලා අරන් දාන්නයි තියෙන්නේ දැන්. සමහර වෙලාවට පින්විතනි ඒක තමන් දැනගත්ත වෙලාවෙදි හිත රිදෙනවා වෙන්න පුළුවන්. හිත රිද්දගෙන හරි කමක් නැහැ පින්විතනි අරන් දාන්නයි කවර කවදාකවත් එතනට මම පත් නොවේවා කියන අදිස්ථානේ. පුළුවන් තරම් උත්සාහ කරන්න ඒකේ වෙලෙම අරන් දා ගන්න. නැත්තම් අද ගෙදර ගිහිල්ලා පුරේම උත්සාහ කරන්න පින්විතනි ඇයි මම මෙහෙම කරන්න කීකේ හිතන්නේ. ඔබට හිතන්න කරුණු කාරණා මම ගොඩාක් කියලා තියෙනවා. ඔබට තැපල් නියුම් බෙදෙන මහත්යයි කතන්දරේ කියලා තියෙනවා. ඔක්කොම එන්නේ ලියුම් ඔක්කොම එන්නේ අපේ නමට. අපිට අයිති ලියුම් එන්නේ. චෙක් එකක් ආවත් දඩයක් ආවත් ওই දෙකම එන්නේ අපේ නමට. අපිට අයිති එකක් එන්නේ. එහෙනම් ඒක අරන් එන්න තැපල් මහත්තයාට බැනලා හරියන්නේ නැහැ ගහලා හරියන්නේ නැහැ. ඊළඟට මේක තවත් ඊට එහාට ගියා. ගිය සතියේ ඊටත් වඩා එහාට ගිහින කරුණක් කිව්වා. ඒ තමයි ලෝකෙ මේ ඉන්න ලෝක සත්ත්වයා තමන් ආපු රාජකාරිය තමයි ඔය ඉෂ්ට කරන්නේ. හැම කෙනාම. තමන් මේ ලෝකෙට ආපු යම් කිසි කාර්යතාවයක් තියෙනවා නම් ඒක තමයි ඔය හැම කෙනාම ඉෂ්ට කරන්නේ. එහෙනම් ඔබත් ඔබේ කාර්යතාවය ඉෂ්ට කරගන්න. ඔබ පොර ඔබ වඩ දැන් අත උස්සලා කිව්ව නේද සීල දෙනා ආවේ නිවන් දකින්න කියලා. ආවේ නිවන පූර්ණේ කරගන්න කියලා. එන ඔබගේ මුඛේ පරමාර්ථයේ නිවන පූර්ණේ කර ගැනීම නම් පින්විතුනි මට කියන්න කපුටෙක් කෑ ගැහුවොත් ඔබ මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? නිවන පූර්ණේ කර ගන්න ඕනේ පින්විතුනි කපුටව ආදර්ශයට අරගෙන. කපුටා මේ ලෝකෙට ඇවිදින්න පින්විතුනි ඒ වෙලාවේ කපුටාගේ රාජකාරිය මොකද්ද? කෑ ගැසීම. එහෙනම් එයා එයාගේ ඩියුටි එක හරියටම කරනවා. එහෙනම් කපුටාගෙන් අපිට ඉගෙන ගන්න පාඩමක් එතන තියෙනවා. මොකද්ද තමන් ආපු රාජකාරිය හරියටම කරනවා. එහෙනම් දැන් අපි මොකද්ද කරන්න ඕනේ? අපි ආපු රාජකාරිය කරගන්න අපි ආපු කාරණාව මොකද්ද? නිවන පූර්ණේ කරගන්න ගිහනම් ඒ වෙලාවේ නිවන පූර්ණේ කරගන්නවා. එහෙනම් දැන් ඔබට පුළුවන් තරම් පිංගුදින කාටවත් කම්ප්ලේන් කරන්න. ඔබ කෝච්චියේ ඉඳගත්ත ගමන් පිංගුදින මිනිස්සු කියනවා. දැන් ඔබට මේ මිනිස්සයා පාඩමක් කියලා දෙනව නෙමෙයිද ඔය? මේ මිනිස්සයා ඔබට කතා කරලා කියනවා මේ මිනිස්සයා මේ බලපන් මන් දිහා මම මේ ලෝකෙට ආවේ වෙන යම් කාරණාවක් උදෙසා. ඒ කාරණාවේ කොටසක් තමයි මේ වෙලාවේ මම සින්දු කියන එක. බලපන් මම සින්දු කියන හැටි. ඇයි උඹ උඹගේ වැඩේ කරන්නේ නැත්තේ? ඒ මනුස්සයා ඔබගෙන් අහන්නේ ඔය. එහෙනම් ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? මේ මනුස්සයා මේ ලෝකෙට ඇවිදලා තින්නේ මේ වෙලාවේ සින්දු කියන්න නම් මම මේ ලෝකෙට ආවේ මේ වෙලාවේ මම කරන්නද? මග වඩා ගන්න එහෙනම් මම මේ වෙලාවෙත් මග වඩා ගන්න ඕනේ. ඒ වෙලාවේ කර්මස්ථානයක් සිහි කරන්න බැරි තරමට මහා හයියෙන් ඒ මනුස්සයා තින්දුව කියනවා නම් පිටින් ඒ වෙලාවේ ඔබට හිතන් තියෙන්නේ මේ ලෝකේ කිසිමක් මගේ වශයෙන් පවත්වන්න බෑ. මේ ලෝකේ කිසිම දෙයක් නිසි ආකාරයට පවත්වන්න බෑ. නිසි කියලා එකක් ගොඩනගා ගත්ත ගමන් මාව පෙලෙන්න පටන් ගන්නවා. එහෙනම් ලෝකේ ලෝකේ විදිහට තියෙද්දී මම ලෝකෙන් අයින් වෙනවා. මම නිසි ආකාරයක් පනවන්න ගියොත් තමයි මං ගැටෙන්න පටන් ගන්න, ඇලෙන්න පටන් ගන්න. එහෙනම් මම නිසි ආකාර පවත්වන්නේ නැහැ. මොකද නිසියක් පවත්වන්න බෑ මේ ලෝකේ. මොකද මේ ලෝකේ අනිසි. ලෝකේ නිසි නැහැ මාත්‍රයක්වත්, අනිසිමයි ලෝකේ. එහෙනම් මේ වෙලාවේ ආයේ ආයේ කර්තව්‍ය කරනවා. මට තියෙන ලෝකෙන් එතර වීම උදෙසා කිරීම යමක් තියෙනවා නම් අන්න ඒක කරගන්න. එහෙනම් පින්වතුනි ඔබට වෙන කිසිම කරුණක් තියෙන විදිහක් නැහැ. ඔය කරුණ ඔක්කොම ඔබගේ ඔළුවේ තියෙනවා නම් පින්වතුනි දැන් ඔබට හරි ලේසි මේ ගමන යන්න. එකින් එක ඔබට තියෙන හිතන්න පටන් ගන්න. බලන්න පින්වතුනි ඔබ ක්‍රෝධයට පත් වෙච්ච අවස්ථාවල් කොච්චර තියෙනවද කියලා ඔබගේ ජීවිතේ. ඒ ක්‍රෝධය තව එහා පැත්තට ගිහිල්ලා වෛරයේ පැත්තට හැරවිච්ච ඒවා කොච්චර තියෙනවද බං සසරේ මරා යන්න ලෑස්ති වෙලා. මේකෙන් හානි වෙන්නේ ලෝක සත්‍යයට නෙමෙයි පින්වතුනි, ඔබටයි හානි වෙන්නේ. වෙන කාටවත් මේකෙන් හානි වෙන්නේ නැහැ. මොකද ඔබ ලෝකෙට සාප කළා කියන කවර කවදාකවත් පින්විතින් ලෝක විනාශ වෙන්නේ නැහැ. මොකද ඔබ ඍෂිවරයෙක් නෙමෙයිනේ. ඔබ යම්කිසි පුද්ගලයෙකුට සාප කළා කියන එයාගේ ජීවිතේ විනාශ කරන්න ඔබට බෑ. හැබැයි මේ සාපේ තුලින් පින්විතින් ඔබට ලොකු gini gediyak නම් ගෙනත් දෙන්න පුළුවන්. ඒ තමයි දවසක හිතාගත්තා නම් ඔබගේ බෙල්ල කපනවා මම ඔය කරපු වැඩේට කියලා. තමහට ඊළඟ අත්ම වේ පින්විතින් ඔබ හුතා කළේවයි. අර බෙල්ල කපනවා කියලා කියප කෙනාව තාත්තා කළේවයි. දැන් ඉතින් කපහංගු බෙල්ල දැන් කාගේ බෙල්ලද කපන්න තියෙන්නේ? දැන් තාත්තගේ බෙල්ල කපන්න තියෙන්නේ. එහෙනම් හරිනේ අදිස්ථානයේ පරිදි කරුණු සිද්ධ වෙනවා. තාත්තගේ බෙල්ල කැපුව ආපහු සැරයක් මේ ලෝකේ දකින්න වෙන්නේ මහා කල්ප ගණනාවක් ගෙවුනට පස්සේ. ඇයි කෙලිම කොහෙද? අවිතිමා නරකාදී. එහෙනම් ඒ සාපෙන් පීඩා විඳින්නේ ඔබම තමයි පින්නේ, වෙන කවුරුත් නෙමෙයි.
එන ඔබ ක්‍රෝධයට පත් වෙනවා කියන එක ඔබට මහා භයානක දෙයක්. ඔබ මේ ක්‍රෝධයට පත් වෙන්න හේතුව පොඩ්ඩක් හොයලා බලන්න තියෙනවා. ඔය හැම එකකටම හේතුව අවිද්‍යා තෘෂ්ණා වෙන මොකුත් නෙමෙයි. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් මේ ලෝකෙට තරව බැඳුනට පස්සේ ඒ ලෝකයේ කවුරු හරි කෙනෙක් විනාශ කරයි කියලා මහා පුදුමාකාර බයකින් ජෝකයකින් ඉන්නේ. ඒ පුදුමාකාර බයකින් ජෝකයකින් ඉන්න කෙනා පින්විතර ඊට පස්සේ මාත්‍රයෙන් හරි කවුරු හරි කෙනෙක් ඒ තමන් විසින් හදපු මේ ලෝකේ විනාශ කළොත් ආනිදාට පින්විතර ලොකු කෝන්තරයක් හිතේ තියා ගන්නවා. මහා ක්‍රෝධයක් හිතේ තියා ගන්නවා පින්විතර එතනින් එහාට. ඒ ක්‍රෝධයේ හිතේ තියාගෙන ඉන්න තාක්කල්ම කරන්නේ පින්විතර අනික් කෙනාව දකින්න. අනික් කෙනාව මතක් වෙන දකින්න ඕනේ නැහැ. මතක් වෙන හැම වෙලාවකම පින්විතර මේ විශ්වයට මහා කළු කිරණක් නිකුත් කරනවා. ඒ කළු කිරණයට මුලින්ම අහුවෙන්නේ කවුද? තමන්. ඒ කළු කිරණයට තමන්වත් අහුවෙනවා පින්විතර තමන්ගේ ඥාති හිත මිත්‍රාදී පිරිසත් අහුවෙනවා. මුළු ලෝකෙම ආයේ ඒකට අහුවෙනවා. එහෙනම් කරන්නේ මහා ලේහි පහදු අපරාධයක් එහෙම නෙමෙයි. එහෙනම් මේ ලෝකේ සැපයි සාරයි ඉන්න තාක්කල් ආස්වාදයි සැපයි සාරයි කියලා හිතන මාත්‍රයක් ගානේ පින්විතනේ ඔබ ලෝකේ ගොඩනගනවා. ආස්වාදයි සැපයි සාරයි කියලා හිතන තාක්කල් ඔය ලෝකේ ගොඩනගද්දී එතනින් එහාට සිද්ධ වෙන්නේ මොකද්ද පින්විතනේ? ඒ ගොඩනගපු ලෝකෙට යම් ගෙදි හිංගියක් හිංසාවක් වෙනවනම් අන් ඒව ගැන පින්විතනේ බොහොම සැලකිල්ලෙන් බලන් ඉන්නවා. යමගිය තින් ඒ දේ වුණා නම් අන්න ක්‍රෝධයට පටන් ගත්තා. දැන් ක්‍රෝධේ හිර වෙලා ඉන්නවා පින්විතනේ. දැන් කොහොම හරි කරන්න උත්සාහ කරන්නේ මොකද්ද? උඹ මට එදා මේක කළානේ මම ඔබව තියන්නේ නැහැ කොහොම හරි මම ඔබට මේක කරනවා. ඒ මිනිස්යාව දැක්කනම් පුපුරන්න පටන් ගන්නවා. ඒ මිනිස්යා ගැන හෝ ඒ පුද්ගලයා ගැන හෝ කවුරු හරි ගැන සතෙක් ගැන හරි කමක් නැහැ. හිතෙන්න පටන් ගන්න වාරයක් ගන්න පින්විතනේ මහා ගිනිපත් වෙනවා හිතේ. ඊළඟට පින්විතනේ ඒ පුද්ගලයා ගැන කවුරු හරි කෙනෙක් කතා කරනවා නම් ඒ පුද්ගලයාට නිතරම දෝෂාරෝපණය කරන්න පටන් ගන්නවා. ඇයි? මොකක් හිතේ තියෙන නිසාද? ක්‍රෝධයේ හිතේ තියෙන නිසා. ක්‍රෝධයට නැඹුරු වෙලා කටයුතු කරන නිසා. පින්විතනේ ක්‍රෝධයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ පින්විතනේ මහා රත් වෙච්ච යකඩ ගුලියක් හිතේ හිර කරන් ඉන්න වගේ වැඩ. ක්‍රෝධයෙන් ඉන්නවා කියලා කියන්නේ ලේසි පහසු දෙයක් එහෙම නෙමෙයි මේ කියන එක. නෑ ඔබ බලන්න පින්විතනේ ඔබගේ නංගිත් එක්ක ඔබගේ මල්ලිත් එක්ක මේ පුංචි කාලේකද වැලිබත් උයාගෙන කාපු මතකද? වැලිබත් ඉව මතකද? කඩයක් දැම්ම මතකද කට්ටියත් එක්ක? මතකද මල්ලි අයියා කර රජ වුණා කොස්කොල තොප්පි හදාගෙන? ඔබ ඒව කළානේ. දැන් මේ දැන් පින්න පොඩි අය නම් එහෙම නෑ. පොඩි කාලේ ඉඳන් ගේම් ගහන කෙනෙක් කරන්නේ. ඒගොල්ලෝ කමක් නෑ. ඒගොල්ලෝ එක දන්නේ නෑ. ඔබක දන්නවනේ ඒක. ඔබ එහෙම කළානේ. ඊට පස්සේ පින්විතනේ ඉඩමක් නිසා බලන්න ඔබගේ ඔබගේ නංගී මල්ලි අයියා අක්කලා ඔය කට්ටිය වෙන් වුණාද කියලා. ඒගොල්ලෝ වෙනම පවුලක් වුණා. ඔබ වෙනම පවුලක් වුණා. ඊට පස්සේ පින්විතනේ ලේ බැම්ම ඔබට නැති වුණාද කියලා හිතලා බලන්න. ඉදමට වෙච්ච අර පුංචි ආරවුල නිසා පින්විතනේ හිතේ හටගත්ත ක්‍රෝධයකින් පසු වෙනවාද කියලා හිතලා බලන්න ඔබ. ඔය ඉදම දෙන්න පින්විතනේ. දීලා ඔය ක්‍රෝධය සනීප කරගන්න. ඔය ක්‍රෝධයේ හිතේ තියාගෙන පින්විතනේ ඉන්න කෙනාට ඉඩම් ඔහම නෙමෙයි පින්විතනේ. මුළු පෘථිවියම ඔබට අයිතිය තිබ්බ වැඩක් නැහැ. ඔබ ඇතුළාන්තයෙන් පිච්චෙන කෙනෙක් ඔබට කවදාවත් සහනයක් හම් වෙන්නේ නැහැ ජීවිතේ. ඒකයි කියන්නේ පින්විතනේ බින් අඟල් වටින්නේ නැහැ ඔය ලෝක සත්‍යය විසින් දීපු ඔය මායාවල් ඔය ඔක්කොම. එහෙනම් තමන්ගේ හිතේ පින්විතනේ ක්‍රෝධයක් තියෙනවා කියලා කියන්නේ මහා භයානකයි. ඒකයි මම ඔබට කියවෙ පින්විතනේ තමන්ගේ මල්ලිත් එක්ක තමන්ගේ නංගිත් එක්ක තමන්ගේ අයියත් එක්ක අක්කත් එක්ක කාත් එක්ක හරි කමන්නේ. ඥාතියෙක් එක්ක හරි කමන්නේ පින්විතනේ. මහා ක්‍රෝධයක් තමන්ගේ හිතේ තියෙනවා නම් ඔබ වීරිය කරන්න පින්විතනේ ඔය ක්‍රෝධය කියන ගෙඩිය ඔපරේට් කරලා අයින් කළා දාන්න. ඕක මහ බරපතලයි පින්විතනේ. ඕක පිළිකාවට වඩා එහා ගිය මහ දරුණු දෙයක්. කොච්චර වේදන්ගියක් කමන්නේ පින්විතනේ ඕක ගලවලා අයින් කළා දාන්න. ඒකයි මම ඔබට මේ දවස්වලම කියන්නේ පින්විතනේ. බුලත් සතක් තියෙනවා. මුලත් සතක් අරගෙන යන්න නංගි ගාවට. හාමුදුරු මාර කතානේ කියන්නේ. ඒ ගැණියෙ නෙමෙයි මං ගාවට. ඒ නංගිනේ. මම මොකටද යන්නේ? මුලත් සතක් අරන් යන්නේ වඳින්න නෙමෙයි. මුලත් සතක් ගිහිල්ලා දීලා. නංගි. නැත්තම් මල්ලි. නැත අයියේ. අයියට නම් වඳින්න පුළුවන්. අක්කට නම් වඳින්න පුළුවන්. නේද?
මගේ අතින් නුඹලාට මාත්‍රි හරි හිංගි හිංසාවක් වුණා නම් මට සමාව යන්න මට අමතක වුණා උඹලා මට මේ අත්බැවේ කරපු දේවල් මං ඒක නිසා උඹලත් එක්ක මේ රණ්ඩු වුණේ මෙච්චර කාලයක් නමුත් මට දැන් හොඳට ඒක තේරෙනවා මට අමතක වුණා මං ලෙඩ වෙච්ච වෙලාවේ උඹලා දෙන්න මගේ ළඟ හිටියා කියලා මට අමතක වුණා මම බඩහිනි වෙච්ච වෙලාවේ උඹලා මට උයලා දුන්නා කියලා මට අමතක වුණා මට ඉස්කෝලේ වැඩ බැරි කාලේ මට ඉස්කෝලේ වැඩ කියලා දුන්නා කියලා මට අමතක වුණා මට ටියුෂන් යන සල්ලි දුන්නා කියලා ඔය කියන මොනෝ හරි එකක් වින්විතිනේ ඔබගේ පිරිස ඔබට කරලා ඇතිනේ මේ මම මේ කතා කරන්නේ ඔබගේ හිතේ ක්‍රෝධයක් තියෙන කෙනා ගැන කවුරු හරි කෙනා හෝ පිරිස දැන් ඔබ සිහි කරන්න පටන් ගන්න. මොකද ක්‍රෝධේ තියනවා කියලා දැන් තමන් දන්නවා නම් පින්වතුනි මේ වෙනකොට තමන්ව පිච්චෙන්න එපා. ඇයි? තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ක්‍රෝධේ තියෙන කෙනා කවුරු කියලාද? වසලයා කියලා. ඒ කියන්නේ පින්වතුනි ලෝක සත්‍යයට මහා විනාශයක් කිරීම උදෙසා හැදිච්ච ලයක් තියෙන කෙනා. මහා දරුණු කෙනෙක්. හැබැයි සමාජෙ වැඩි හරියක් ඉන්නේ අය. ඒක නිසා පරිස්සම් වෙන්න ඔබ. ඒ ආද රුපියල් 1000ක් දෙනවා කිව්ව නම් පින්විතිනි ඔබගේ බෙල්ල කපලා ඉස්සරහට ඇවිදින්න. හොඳට මතක තියාගන්න. ඒ පිරිසකින් ගිහිල්ලා ඔබ ඔබට අහන්න පුළුවන් දේ තියෙනවා. මට අමතකුණා අයියේ මම ඔබ මට මෙහෙම කළා තියෙනවා කියලා. මට සමාව යල්ලා. අර බුලත් අතට දීලා ඉවරලා මට සමාව යල්ලා කියලා කිව්ව නම් පින්විතිනි වැඩේ හරි. ඊට පස්සේ සමහරට ඒගොල්ලෝ ගෙදර බජවුවත් ආයේ. දැක්ක නේද බෙල්ලි වගේ මාගාවට ආපු හැටි. දැක්ක නේද බල්ලා වගේ මාගාවට ආපු හැටි. එහෙම දායි. නමුත් පින්විතිනි ඔබ ඔබේ ගෙඩි ඔපරේට් කරගත්තානේ. දැන් ඔබගේ ගෙඩිය නැහැනේ ඇතුලේ මොන ගෙඩියද පිළිකාවට වඩා මහ දරුණු ගෙඩිය මොකද්ද අර ක්‍රෝධය ක්‍රෝධ සහගත ස්වභාවය දැන් ඔබගේ හිතේ නැහැ පිඟුතුනි ඔබ ඒක අයින් කළා දැන් ඔබගේ තියෙන මහා මෙත්තා කරුණාවෙන් පිරිච්ච මහා හිතක් ඒ පිරිස වෙනුයි ඒකයි පිළිදෙන මේ දහම් අවබෝධයේ තියෙන ගති ලක්ෂණ මම මේ කියන්නේ මේක දහම් අවබෝධයෙන් ලැබෙනවා මිසක් පිඟුතුනි වෙන කිසිම කමකට ලබන්න බෑ ඒකයි මම ඔබට කියන්නේ පුළුවන් තරම් අවබෝධයටපත් වෙච්ච ඒවා ජීවිතේට ඇප්ලයි කරගන්න. මේක කරන්න ඔබට කොච්චර ශක්තියක් ඕනද කියලා ඔබ හිතන්නේ? තමන්ගේ දුව තමන්ගේ ඇඟේ හැපුණාට පස්සේ සමාවෙන්න පුතේ කියලා කියන්න බැරි අම්මට. සමාවෙන්න පුතේ කියන්න බැරි තාත්තට. පුළුවන් නම් ඉතින් මහා ක්‍රෝධයෙන් හිතේ පිරලා තියෙද්දි. ගිල්ලි වෙලා තමන්ගේ නංගිගෙන් සමාවෙන්න තමගේ මල්ලිගෙන් සමාව ඉල්ලන්න අයියගෙන් සමාව ඉල්ලන්න අක්කගෙන් සමාව ඉල්ලන්න පුළුවන්ද? ලේසි වෙන්නේ නැහැ. මම ඔබට කිව්වේ පුළුවන් නම් ගෙදර ගිහිල්ලා කරලා බලන්න කියලා. දරුවෝ ඇඟේ හැපෙනවා. සමාව වෙන්න පුතේ. සෝරි කියන්නේ බා. ඔහු කොහොනේ කෙනෙකුට කිව්වේ හැගේ. මේ සෝරි ඈ. ඒක ඕන කෙනෙකුට කියව හැකියි. සමා වෙන්න කියන වචනේ කියන්න බලන්න පුළුවන්. මම ඔබට එදා කිව්ව නේද සිංහදින් ලෝකේ දෙන ශ්‍රේෂ්ඨම වචනයක් කියලා. හොඳ මන්ත්‍රයක් කියලා ඔක. සතුරු කරදර දුරු වීම උදෙසා. මිතුරන් වැඩි කර ගැනීම උදෙසා. දේව ආරක්ෂාව ලබා ගැනීම උදෙසා. අමනුෂ්‍ය කරදර දුරු කර ගැනීම උදෙසා. මහා මන්ත්‍රය. මොකද්ද? සමා වෙන්න. පාවිච්චි කරලා බලන්න. දිගින් දිගටම පාවිච්චි කරලා බලන්න. ලේසි නෑ මේවා පාවිච්චි කරන්න. ඇයි? ඇතුලේ ඉන්නව මොකෙන්ද? මුදුනෙක්. ඇතුලේ මුදුන ඉන්න තාක්කල් ඔය මුදුන මාත්‍රියක් හරි විඳෙන්නේ නැති තාක්කල් පින්වතුනි ඔබට බෑ ඔය වචනේ පාවිච්චි කරන්න. හැබැයි ඔබ උත්සාහ කරන්න. මේ අපේ ස්වාමීන් වහන්සේලායි. පුංචිම ස්වාමීන් වහන්සේ අමාදසන හඳුරන් ඇඟේ හැපුණා. මොකක් හරි හේතුවකට. යන ගමන් වැදුනා. ඒ පුංචි ස්වාමීන් වහන්සේ සමා වෙන්න කියන කලින් මං මගේ හැට දැකලා තියෙනවා අමාදසන හාමුදුරු සමා වෙන්න කියන. මේ උත්තමයන් වහන්සේලා හැමෝම ගාව තියෙන ගුණයක් මම මේ කිව්වේ. උන්වහන්සේ ගාව විතරක් නෙමෙයි. දැන් ඔබ ඒවට ඇතුල් වෙන්න. ඇතුල් වෙලා බලන්න වින්දින මොන උත්තරීතර ස්වභාවයක් තමන්ට දැනෙයිද කියලා.
එතකොට අර හිතේ අර පැසවීම තියෙන්නේ නැහැ. හිතෙන් ඒ පැසවීම අයින් වෙනවා. දැන් මම මේ ඔබට කියන්නේ අර පැසවීම අයින් කරගන්න ක්‍රමේ. එතකොට පැසවීම තියෙන බව ඔබ දන්නවා. දැන් ඒක අයින් කරගන්න ක්‍රමේ අපි කතා කරන්න ඕනේ. පැසවීම කතා කරලා වැඩක් නැහැ. හොඳට පස්සට ගිහිල්ලා බලන්න තියෙන ඔබේ ජීවිතේ ඔබට ඔය වගේ ක්‍රෝධය තියෙන කී දෙනෙක් ඔබ ගාව ඉන්නවද කියලා මේ වෙනකොට. ඒකනේ ගෙඩි කීයක් තියෙනවද කියලා හොඳට බලන්න. ඒ ගෙඩි තියෙන ප්‍රමාණය බල බල අපින් උතුණි ගෙඩි කඩලා අයින් කරලා දාන්න. තියාගන්න එපා එකක්වත්. මොකද පිළිකාවට වඩා මහ භයානකයි. පිළිකාව කරන්නේ මේ අද්භවයේ ඔබව මරණයක විතරයි. ඒ ක්‍රෝධය කියන ගෙඩිය පින් උතුණි ඔබව අනන්ත මහ සංසාරෙම මරනවා. විනාශ කරනවා. ලේසිකම ලේසි වෙන්නේ නැහැ. ඔය ක්‍රෝධය පින් උතුණි ඊට පස්සේ වැඩි දියුණු වෙනවා. ඒක තමයි පින් උතුණි වෛරය කියලා කියන්නේ. උපනාහය බද්ධ වෛරය ඔය වචන ඇතුලේ තියෙන හොඳ තේරුම යමක් බද්ධ වෙනවා කියන්නේ ඒක ජීවිතේම කොටසක් බවට පත් වෙනවා වහුගඩුවක් බද්ධ වෙනවා වහුගඩුවක් බද්ධ කළාට පස්සේ ඔබ කලින් යනවා වහුගඩුව පස්සේ එනවාද කොහොමද වෙන්නේ වහුගඩුවක් බද්ධ කළාම ඒක ඔබගේ ශරීරෙම තමයි දැන් ගහට රිකිල්ලක් බද්ධ කළාට පස්සේ ඒ රිකිල්ල ගහම තමයි දැන්. එහෙනම් පින්වදෙනි බද්ධ වෛරය කියන එක මහා භයානකයි. ඔය ක්‍රෝධේ තවත් උඩු දිව්වට පස්සේ ඊට පස්සේ පින්වදෙනි තමන් මහා අදිස්ථාන කරනවා. අදිස්ථාන හොඳ පැත්තට කරගන්න පුළුවන් නරක පැත්තට කරගන්න පුළුවන්. ඊට පස්සේ අදිස්ථාන කරන්න පටන් ගන්නවා. මම ඔබ විනාශ කරනවා මම ඔබ තියන්නේ ආදි වශයෙන් දේවල් පින්විතින් නිරන්තරයෙන් තමන්ගේ හිතට එන්න පටන් ගන්නවා අර හොඳ අදහස් නිසා ಜಾති ಜಾතිත් මම ඔබට වෛර කරනවා එහෙම කියනවා හල නැද්ද ඔබට කේන්ති ගියාම සමහරට කියනවා පින්විතිනිය ඔබ හැබැයි අමතක කරන්න එපා පින්විතිනිය ඔය ඔක්කොම දේවල් කව තැම්පත් වෙන තැන් තියෙනවා ඒව අවශ්‍ය වෙලාදී ඔබ යම් ප්‍රාර්ථනාවක් කරනවා කේන්ති කියලා හොඳටම ඔබ කියනවා තෝ උපදින නුවරකවත් මං උපදින්න එපා කියලා අනිත් එක්කෙනාට කියනවා අනිත් එක්කෙනා ගිහිලා තථාගතයන් වහන්සේ වැඩ වාසය කරන නුවර උපදිනවා දැන් ඔබට තේරෙන්නේ මොකද්ද දැන් ඔබගේ ප්‍රාර්ථනාව සමුද්‍ර වෙන කාලේ ඇවිදින්න ඔබගේ ප්‍රාර්ථනාව සමුද්ද වීම වස් ඔබව ගිහිල්ලා වෙනත් පත්‍යන්ත දේශික උපදිනවා අර පුද්ගලයා නිවන කෙලවර කරගන්නවා ඔබ නැවත සසරට එකතු වෙනවා දැන් බලන්න මොන තරම් මොට්ට වැඩද කරගන්නේ කියලා දැන් ওই වචන ටික කිව්වයි කියලා දැන් ඔබට ආපු සිතේ මොකද්ද තව කෙනෙකුට සාප කළා කියලා ඔබට එන සිතේ මොකද්ද ඒ වෙලාවට පුංචි හිතට ධෛර්යයක් එයි සමහර වෙලාවට මං ඌට ඉන්නේ නෑ මමත් දෙකක් කියලා තමයි ඌට යව්වේ කියලා. බාන මොන තරම් මොට්ටයෝද කියලා මේ ලෝකේ ඉන්නේ. ඊට පස්සේ අර අහිංසක අම්මයි තාත්තයි නේද පලි. අංග විකන වෙලා ඉපදුනාට පස්සේ මේ කාලකණ්ණි දෙන මාව උපද්දපු හැටි. ඔහොම කියලා තමයි කියන්නේ. ලේසිද? තමම්ම කරගන්න සාප තමන්ට වෙන හැටි. වෙන්දනි බද්ද වෛරය කියන එක මහා භයානක. එනම් යම් බද්ද වෛරයක් හිතේ තියාගෙන කවුරු හරි ඉන්නවා නම් පින්විතනි. ඒ බද්ද වෛරය තියෙන කෙනා ඒ කාන්තෙම වසලෙක් යයි කියමි. කවුද දේශනා කළේ? තථාගතයන් වහන්සේ. මේ වෙනකොට ඔබට හිරිවැල්ල තියෙනෝනේ. ඇඟ හිරිවැල්ල ගිහිල්ලා තියෙනෝනේ. එහෙම බද්ද වෛරයක් හිතේ තියෙනවා නම් කාගෙන හරි. තියාගන්න එපා මාත්‍රයක්. ඒකයි මම කියුවේ පින්විතනි. බද්ධ වෛරය දැන් ක්‍රෝධය කියන එක මේ අද්භවයෙන් හරි කියමුකෝ බද්ධ වෛරයට හැරුණාට පස්සේ ඕක දේවදත්ත කොහෙද පින්වතුනි දැන් ඉන්නේ කොහෙද ඉන්නේ අවිතේ පටන් ගත්තේ කවද්ද මතකද කච්චපුට
සේරිවානිජ මතකද එදා වැලිහවු රකුඩ දාලා මොකක්ද කිව්වේ වෛරය බද්ධ කරගත් අපින් උතන සංසාරයට ඒ කියන්නේ මේක සංසාර මේ සංසාර ගමනත් එක්ක යන්න විදියට බද්ධ කරගත්තා වැලිහවු දැන් දාලා කිව්වේ මොකද්ද මේ වැලිකට ගන්නට මං තෝගෙන් පලි ගන්නවා මේකට කේන්ති ගියාම කියන්නේ ඒවා ඔබ අහලා නැද්ද පිංගුතුනි ಜಾති ಜಾතිත් මං ඔබට සාප කරනවා ಜಾති ಜಾතිත් මං උඹෙන් පලි ගන්නවා ඔබ අහලා නැද්ද ලේසි නෑ පිංගුතුනි ඔය කරගන්න මොට්ට වැඩ කවර කවදාක්වත් ඔබගේ මුවින් ඕවා පිට වෙන්න දෙන්න එපා දැන්ට පිට වෙලා තියෙනවා නම් පිංගුතුනි බය වෙන්න බය වෙලා වහ වහ සුද්ධ වෙන්න පුළුවන් තරම් සුද්ධ වෙන්න. ඒවට බැඳිලා ඉන්න කවුරු හරි ඉන්නව නම් පිංගුතුනි ඒවෙන් නිදහස් වෙන ආකාරයෙන් කටයුතු කරගන්න. ඔබට බද්ධ වෛරයෙන් බැඳිච්ච බොහෝ පිරිස ඉන්නවා පිංගුතුනි ඇවිදilla අද ඔබ විනාශ කරනවා කියලා හිතාගෙන. ඒකයි අපි අද කතා කරන්නේ පිංගුතුනි කල්ප 91ක් ඇතුළත බද්ධ වෛරයෙන් සම්බන්ධ වෙච්ච පිරිස්. වහ වහ නිදහස් වෙලා යන්න කියලා. ලේසි පහසු එකක් නෙමෙයි. එන ඔබත් බද්ද වෛරයේ පටන් ගන්නවා කියලා කියන්නේ පින්විතනි ඔබ සසර යන්න කැමති කෙනෙක්. ඔබ මේක ඉවර කරන්න කැමති කෙනෙක් නෙමෙයි. දැන් ඔබ එකින් එක කල්පනා කරලා බලන්න බද්ද වෛරයේ පිහිටපු වැඩපිළිවෙලක් තියෙනවද කියලා මේ අත්බැවේ ඔබ දැනුවත්ව. මෙතනින් එහාට මේක අරයි යන්න හිතාගෙන ඉන්නවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. කැකෑරෙන ක්‍රෝධයක් හිතේ තියෙනවද කියලා. කවුරු හරි කෙනෙක්ව මතක් වෙනකොට තමන්ගේ පුතා වෙන්න පුළුවන් දුව වෙන්න පුළුවන්. අපි දුව පැනලා ගියා කොල්ලෙක් එක්ක. මම මෙච්චර කාලයක් හරි හම්බ කරලා තොට ඉගැන්නුවා මම මේ කරපු දෙයට උඹට කියලා ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන අර අම්මා තාත්තා දෙන සාපේ කොහොමද? දරුවෙකුට උහුලන්න පුළුවන්ද? පිංගුතුනි ඔය තැනට තමන්ව පත් කරගන්න එපා. ඔය තැනට තමන්ව පත් වෙන්නේ පිංගුතුනි මේ ලෝකේ ඔබ වහන්සේගේ පවත්තන්න ගිහිල්ලා. මේ කර්ම විෂය අචින්ත්‍ය විෂයක් පිංගුතුනි ඔබට හිතන්න බෑ මේවා කොහොමද සකස් වෙන්නේ කියලා. ඒ අචින්තේ වූ කර්ම විශේ සකස් වෙන්න හැටි හොයාගන්න බැරුව තේරුම් ගන්න බැරුව අපි ඒවත් එක පැටලෙන්න යන්න හොඳ නැහැ. මොකද අපි කවුරුත් දන්නේ අපි මේ ලෝකෙට ආවේ මොන මොන දේ මොන මොන වෙලාවට කරන්නද කියලා. ඔබගේ දරුවෝ ඒ ලෝකෙට ඇවිදලා තියෙන්නේ මොනවා කරන්නද කියලා ඔබ දන්නේ නැහැ. ඒ දන්නේ නැතුව පිංගුතුනි ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? දරුවා අතින් වරදක් සිද්ධ වුණාට පස්සේ දරුවාව වෛරක්කාරයා බවට පත් කරගන්නවා. අම්මව තාත්තව වෛරක්කාරයෝ බවට පත් කරගන්නවා. අයියාට ඉඩම දුන්නා මට දුන්නේ නැහැ ඉඩම කියලා. බද්ද වෛරය හට ගන්නවා පිංගුතුනි දෙමාපියොත් එක්ක. ලේසි පහසු දෙයක් නෙමෙයි මේ ලෝකේ උලා කන්න ගියාට පස්සේ වෙන දේ. බලන්න කොයිතරම් භයානකද කියලා මේවා. එන ඔබ තුල මේ දේවල් තියෙනවා නම් ඔබ වහ වහ මොකද්ද කරගත්තේ යොත්තේ? වහාම පිංගුතුනි අයින් කරගන්න. ඒ අයින් කරගන්න තියෙන හොඳට ගරුගුණ හිතින් කටයුතු කරන්න. තමන්ගේ හිත දන්නවනේ මං කාත් එක්කද මේ වෛර කරන්නේ කියලා. ආන් ඒ වෛරී ස්වභාවයක් හිතේ පිහිටලා තියෙනවා නම් කවුරු හරි ගන්න පිංගුතුනි ආන් ඒ කෙනාව සිහිපත් වෙනකොට එන්නේ කෙනා තමන්ට කරපු එක හොඳක් හද මේ සසරේ ඇතිනේ. අන්න ඒක සිහිපත් කරන්න. මේ අද්වැවේ කිසිම හොඳක් කළා නැත්නම් පිංගුතුනි අපි හොඳටම දන්නවනේ මේ අනන්ත සංසාරයේ අම්ම නොවිච්ච තාත්ත නොවිච්ච කිසිම සත්‍යයක් නැහැ කියලා ඔබට. එහෙනම් එතන සිහිපත් කරලා බලන්න මේ අනන්ත සංසාරයේ යම් දවසක මට තාත්ත වෙච්ච කෙනෙක් නෙමෙයි. ලේ දහඩිය වගුරුවාගෙන මට කන්න බොන්න දීපු කෙනෙක් නෙමෙයි. මේ අද්භවයේ මට කරපු අවඩ සාධාරණකම් ඔක්කොම මම අමතක කරනවා. ඒ අද්භවයක මට තාත්ත වෙලා ඉඳලා කටයුතු කළානේ. මං ඒ ගුණේ සිහිපත් කරගෙන මේ මිනිහයාට නැත්නම් අම්මා වෙලා කටයුතු කළානේ. ඒ ගුණේ සිහිපත් කරගෙන මම මේ මිනිහයාට යහපත උදා කරනවා. මං කවර කවදාකවත් මාත්‍රීවත් අහිතක් හිතන්නේ ආයි. අදිස්ථානයට පත් වෙන්න. ඔබගේ වැඩපොලේ ඔබගේ තරහකාර පිරිස ඇති. ටිකින් ටික ඔක ක්‍රෝධයකට හැරවෙනවා ඇති දැන්. ටිකින් ටික බද්ද වෛරයකට පෙරලෙනවා ඇති දැන්. ඔය යන්නේ භයානක අතකට. බද්ද වෛරයට පෙරලුණා කියන්නේ පිංගුතුනි ඔබගේ සසරම ඉවරයි. ඊට පස්සේ ඔබ හාවෙක් වුණා නම් පිංගුතුනි හරිය වෙලා එනවා. බද්ද වෛරේ පටන් ගත්තාම ලේසි වෙන්නේ නැහැ. ඔබ අහලා තියෙන කාලියක්ෂණීගේ කතන්දර එහෙම. අන්තිමට තථාගතයන් වහන්සේ ගාවට ඇවිදලා නේද පිංගුතුනි ඒක වේරගත්තේ දෙන්න.
නහී වේරේන වේරාණී කියන තථාගතයන් වහන්සේ ධම්මපද ගාථාව දේශනා කළේ. බද්ධ වෛරයත් එක්ක එකතු වෙලා ආපු ක්‍රම. ඒ බද්ධ වෛරයට සම්බන්ධ වෙලා ආපු ක්‍රම නිසා පින්වතුනි අන්තිමට මොකද වෙන්නේ? තිරිසන් යෝනියේ ඉපදිලා දෙන්න කරගන්නේ මරා ගන්න එක. මොකද්ද ඒ කරගන්නේ යන්නේ? බද්ධ වෛරයට සම්බන්ධ වුණාට පස්සේ තිරිසන් යෝනියට ගිහින් දෙන්න මරා ගන්න එක කරගන්නේ. පෙරේත යෝනියට ගිහින් දෙන්න මරා ගන්න එක කරගන්නේ. ලේසි වැඩක් නෙමෙයි. මනුස්සයෙක් වෙන එක කවර කතාවද? මනුස්සයෙක් වුණත් ওই ටික තමයි. බද්ධ වෛරයට අහු වෙච්ච අය දිව්‍ය ලෝකයක් නැහැ නේ. හැමදේම හතර පායට තමයි යන්නේ. මොකද මේ විදිහට වසල ගතිය තියෙන කෙනාට දිව්‍ය ලෝක යන හේතුවක් තියෙනවද? නෑ නේද එහෙම එකක්. දිව්‍ය ලෝක යන හේතුවක් නෑ වසල ගතිය තියෙන අයට. එහෙනම් ඒ කාන්තේ මතින් තියෙන හතර පායේ තමයි තනි කර සැරිසරන්න වෙන්නේ. ඔය හැම එකක්ම හොඳට තේරුම් ගන්න ඔබ. දැන් ඔබට ඔබ මට කියන්න සිතෙන ඔබව හතර පායෙන් ගලව ගන්න ඔබට විකුණන්න බැරි ඉඩම මොකද්ද? මං හිතුවේ අම්මා තාත්තාම නෙමෙයි. අම්මා තාත්තාව ගලවන්න මොන ඉඩන්ද? අපි තමයි පැටියෙක් ඉන්නවා ඒකවත් බලා ගන්න දෙන්න ඕනේ අම්මට. නෑ රොඩ් වුණාට බර වැඩ කරන්නේ බැරි. ළමයා බලා ගන්න පුළුවන්. තථාගතයන් වහන්සේ සිවුරට කරන්න කිව්ව වැඩේම තමයි අන්තිමට කරන්නේ. හොඳ වෙලාවට සමාජය බලාගෙන ඉන්නේ නැත්නම් එහෙන මොකද කරන්නේ? අම්මගේ මලමිණිය ගේ තියාගෙන බూరు ගස්සලා ඒකිනුත් කීයක් හරි හොයාගෙන ඊළඟට තවත් මොනව හරි කරන්න පුළුවන් නම් පිළිදෙන ඒකත් ගන්නවා. ලෝක සත්‍යයේ හැටි ඔබගේ නෙමෙයි. ලෝක සත්‍යයේ ස්වභාවය. සමාජය බලන් ඉන්න ඉඳ හොඳයි. දැන් මම මේවා කියනකොට පිළිදෙන වදින්න ඕනේ තැන් වල හොඳට වදින්න ඕනේ මෙතන ඉන්න අය. තමන්ගේ අම්මව තාත්තව පාවිච්චි කරනවා නම් මුණුබුරව බලන්න. තව ඉස්සරහට එනවා. වසල සූත්‍රයේ මැද හරිය තියෙනවා. අය අපරාධ කරන්න එපා පින්විතනි. ඔය මහා අපරාධයක් ඔබ ඔය කරන්නේ. ඒක කරනවා නම් ඔබ හිඟා කන්න පින්විතනි. ඔබ හිඟා කන්න. අම්මට තාත්තට ඔය අපරාධ කරන්න එපා. මේ මිනිස්සු වයසයි පින්විතනි කොයි වෙලේ මැරිලා එයිද දන්නේ නැහැ. මේ රොඩ්ඩෙනුත් ප්‍රයෝජන ගන්න යන්න එපා. මේ රොඩ්ඩ දක්වන්න මෙහෙට. අපි උදව් කරන්නම්. අපි විහිිට වෙන්නම්. අපිට ඔබේ ගෙදරට ඉන්න බෑ. ඔබ එවන්න මෙහෙට හැමදාම එවන්න. දැන් ස්කූල් සර්විස් එකේ කොළඹට යවන්නේ නැද්ද දරුවව? ඒකට නම් සල්ලි තියෙනවා. අම්මව තාත්තව දිනපතා ආරාමෙට යවන්න වාහනයක් හොයාගන්න සල්ලි නැහැ නේද? ඔබ ඔබගෙන් අහගන්න තියෙන්නේ මම මේ අහන ටික. අම්මව එවන්න විදිහක් නැහැ නේ. මං කියන්නේ මේ ලෙඩ වෙච්ච කෙනෙක් ගැන නෙමෙයි. ලෙඩ වෙච්ච කෙනෙක් වෙන මෙහෙ හැලිය යපෙන්න බෑනේ. බලන්න තමන්ගේ පුතා 6 වසරේ ඉඳලා 13 වසර දක්වා නැත්නම් එක වසරේ ඉඳලා 13 වසර දක්වා අවුරුදු 13ක් ස්කූල් සර්විස් එකට සල්ලි ගෙවන්න පුළුවන් ඔබට. අවුරුදු දෙකක් ඕනේ මාස 6ක්. තමන්ගේ අම්මා තාත්තව ආරාමෙට එවන්න. ඇයි සිංහදිනි ඔබ බලන් ඉන්නේ තමන්ගේ අම්මා තාත්තා සතර පායට යනකම්? මොන වසල ගතියක්ද බලන්නේ ඒක? තමන්ගේ අම්මා තාත්තා සතර පායට යනකම් ඔබ ජොලි කර කර බලන් ඉන්නවා. ඔබට යුතුයකමක් තියෙන බව දැනෙන්නේ නැද්ද? ඔබට වගකීමක් තියෙන බව දැනෙන්නේ නැද්ද? ඔබ හිතයි ඉතින් සල්ලි කොහෙද හාමුදුරනේ තියෙන්නේ අපිට ඒක කරන්න දෙන්න දෙමහල්ල කතා වෙනවා අර හොඳ ඉඩම් කෑල්ලක් තියෙන්නේ ලාබෙට තියෙනවා අරන් දාමුද දැන් ඉතින් ඕක ලෝන් එකක් ගන්න ඉතින් ඔයා ලෝන් එකක් ගන්නකෝ අපි ගෙවමුකෝ මම ඕවර් ටයිම් කරන්නම් ඔයා ගන්නකෝ ලෝන් එක මම ඕවර් ටයිම් කරලා ඕක ගෙවන්න අපි දැන් ඉතින් ගෙවමු ඉතින් දරුවන්ටනේ කවදා හරි මේ අනිත් එක හොඳ චාන්ස් එකක් නේ මේක මේ වෙලාවේ ඔය ඉඩම ලාබෙට ඔය රට යන්න හදන්නේ කෝටි දෙකක විතර ලෝන් එකක් අරගෙන අර ඉඩම අරන් දානවා අක්කර 20ක පොල් ඉඩම දැන් පොල් හොරු කඩනවා තාත්තේ පොඩි එකාට අරන් දා පොල් ඉඩම හොරු කඩනවලු පොඩි පැලක් කටවල දෙන්න. තාත්තා පොඩ්ඩක් ඒ පැත්තේ බල්ලේ නෝ. මුන් දෙන්න අමු වසලියෝ දෙන්නේ නෙමෙයිද? ඔබ හිතලා බලන්න. මේ වගේ මිනිස්සු ලෝකේ තියන්න වටින මිනිස්සුද කියලා හිතලා බලන්න. ඔබ තුලත් ඔය වසල ගතිය තියෙනවද? මේ මගේ එන එකක් මේ ඇදිලාප නිසා මම කියන්නේ. ඔබට පොල් ඉඩම ගන්න ලෝන් එකක් ගන්න පුළුවන්. අර අහිංසක අම්මටයි තාත්තටයි ආරාමෙට ඉන්න ලෝන් එකක් ගන්න බැරිද? ඔබ බලන් ඉන්නේ. මේ මිනිස්සු මෙරලා සතර පායට යනවා.
අපි ඔබලව දොළොස්පිරි කර පූජා තියා පුළුවන් තරම් උත්සාහ කරන්නේ අනන්ත සංසාරේ සම්බන්ධ වෙච්ච අයව ගොඩ දාන්න. දොළොස්පිරි කර පූජාවක් කරන හාමුදුරුවෝ තනි කරම මහ පීඩාවටපත් වෙන්නේ. ලේසි නෑ ඔබ දන්නවනේ පැය එකමාරක් විතර පිංවිදනේ. ඒ පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්නේ. ඒව හරියට කළේ නැත්නම් ඒ හාමුදුරුන්ට ඒව බලපානවා. මොදේ ඥාති පේත පිළිසේ හාමුදුරුවෝත් එක වෛර බඳිනවා ඊට පස්සේ. මට හරියට පිංදුන්නේ නැහැ කියලා. එකෙනිසා ඒව අකුරටම සිද්ධ කරනවා. ඒකයි ඔබ දොළොස් පිරිකර පූජාවට කලින් ඔබ මෙහෙ ගෙන්නන්නේ පවා. ඒ කරන එක හරියටම කරවන්න. පොඩි කැපකිරීමක් නෙමෙයි නිවන් දකින්න පැවිදුනේ මේ පිංදුනේ මේ හාමුදුරුවෝ. ඒකට වෙනම විශේෂයෙන්ම පුහුණු වෙනවා ඒක කරන්න. හැබැයි ඒකෙන් කියන්නේ මේ අද්ද මේ අම්මට තාත්තට දොළොස් පිරිකරක් දීලා ෂේප් කරගන්න පුළුවන් කියන එක නෙමෙයි. ඒකට ඉඩ තියන්න එපා පිංවිතනේ. ඔය පොඩ්ඩක් සිහි කරලා බලන්න ඔබගේ අම්මා තාත්තා ඔබට කරපු දේවල්. දැන් මැරිලා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. පිරිකරේ පිහිට තමයි. නැත් මැරිලා නැත්තම් පිංවිතනේ. යාගන්න ඒ ගන්න බැරි නම් ඔබ හරි බණ ටික දාලා දෙන්න ළඟට. යාගන්න ඒ ගන්න පුළුවන් තරගෙන තරුණ පිරිසගේ අම්මලා තාත්තලාට යාගන්න ඒ ගන්න පුළුවන් නේ තාම. ඔබ මේවා පොඩ්ඩක් සිහියට ගන්න. අම්මලා තාත්තලා ලව්ව මුණුබුරු බලවන්න නැතුව. මේ මිනිසුන්ට යහපතක් කරන්න. අපේ ආරාම පිංවිතනේ එහෙම යහපතක් කරන වැඩ පිළිවෙලක් පටන් ගත්තා අපි. ඒ තමයි පිංවිතනේ අපේ ආරාමින සීලම භික්ෂුන් වහන්සේලාටම කියලා තියෙන්නේ. තමන්ගේ දෙමාපියෝ දෙන්නව මෙහෙ ගෙන්නලා. වෙනම ඒ දෙන්නට විතරක් සෝතාපන්න වීම උදෙසා දහම් න්‍යාය ධර්මයේ පහදලා දෙන්න කියලා. ඒක අපි පටන් ගත්තා. සාසනෙට දරුව පූජා කරපු අම්මලා තාත්තලා සතර අපාය ආයුතු නෑ කොහොමදවත්. වුණාසයන්ට කියලා තියෙන්නේ තමන්ගේ අම්මා තාත්තාව සෝතාපන්න කරන්න නම් තමන් සෝතාපන්න වෙන්න ඕනේ. වෙලා නැත්තම් ඉක්මනට වෙන්න. කවුරු ගැන හිතලා හරිද? අම්මා තාත්තා ගැන හිතලා හරි. මේ දිනේ අම්මා තාත්තා කියන්නේ මහා ගුණ කඳක්. එහෙනම් අර මහා සාපෙන් ලක් වෙන්න එපා. පටන් ගන්න. අම්මා තාත්තාව දහමට තල්ලු කරන්න පටන් ගන්න. සතර අපාය යනකම් බලන් ඉන්න එපා කවදාවත්. ඒ තරම් මහා නින්දිත වැඩක් ඒ තරම් වසල වැඩක් තවත් නැහැ. එහෙනම් බද්ද වෛරය ගැන අපි කතා කළා දැන්. බද්ද වෛරය. එහෙනම් දැන් බද්ද වෛරය කියන එක පිංවිතනි සුදුසු දෙයක්ද? නෑ. අමු වසල ගතියක්. ඒ වසල ගතියෙන් වෙන්නේ ඒ කාන්තේම ලෝක සත්‍යයට අවැඩක් අසාධාරණයක් කරන එකම තමයි. ගුණ දැක දැක ඒ වසල ගතියෙන් මිදෙන්න උත්සාහ කරන්නේ. තමන්ට වසල ගති තියෙනවා නම් හැම කෙනාගේම. එහෙනම් පුළුවන් තරම් එතනින් බේරෙන්න උත්සාහ කරන්න. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.